ding ding rat at the king, ding ding rat at the king, namo eya ke corona king, namo eya ke corona king, piya da je juma male hati da ka ku bombe king, koru kiyanne ki payo ni eya male venale de king, pote dibbe ke vidihata e kai mama kiwa ehema, ding ding ohoma hitin, ding ding ohoma hitin, koru kiyanne nathiwa hitin, koru kiyanne nathiwa hitin. අපිට ඔය මල්වැඩි චීනව මෙහෙට එක්කගෙන එන්න පුළුවන්ද ජෝටි? ඒකේ නම් පොඩි අවුලක් තියෙනවා. මේ මල්වැඩි චීනා ඉන්නේ මේ ළඟපාත නෙමෙයි රජතුමනේ. ආ ඉන්නේ ටිබෙට් වල තියෙන කඳු මුඩුනක. හරි එහෙනම් අපි ටිබෙට් වලට හරි චීනෙට හරි ඕන තැනකට ගිහිල්ලා මිනිහව එක්කගෙන එමුකෝ අවුලක් නෑ. ඔය කින්න රජතුමනි මං කියනදී අහලා යන්න. ඔය ටිබෙට් රටේ ඉන්න මල්වැඩි චීනාගේ ආරක්ෂාවට ඉන්නේ. මන් දන්න. අඳුරු බලුවෙක් කොයිලා. එහෙත් තියෙනවද? මොන ලෝකෙන් හරි මගේ චිත්‍රාණි වෙනුවෙන් මල්වැඩි සම්දර්ශනයක් පවත්වන්න අවශ්‍ය කරන සියලුම දේවල් අරගෙන එන්න ඕනේ. ඒක මොන කිඹුල ආවත් මොක ආවත් කරනවා කරොමයි. එරණාද? ඔබතුමාගේ කැමැත්ත තමයි ඉතින්. පොඩ කිමි. මොකද ඔය ටොයිලෙකට යන්න ලෑස්තිද? අනේ නෑලද දුමුනි මේ අපේ සංගමේ නිල ඇඳුම. ඔය මල්වැඩි චීනයි මායි දෙන්නම එක බැජ් එකේ කොල්ලනේ. ඕ ඔයා ඒ සංගමේ ඉන්නවද? එහෙනම් ඉතින් අවුලක් නෑනේ වෘත්තීය සමිතියක් වගේ ෂේප් එකක් දාගන්න පුළුවන් මේගොල්ලන්ට කියලා. අඳුරු බලවේග කොච්චර ආවත් කමක් නෑ අපි මේ වැඩේ කොහොම හරි කරන්න ඕනේ. ඔයා එනව නේද ජෝති මාත් එක්ක? නටි බෙඩ් අරවා. ඔව් ඒක මටත් ඇහුණා. රාජකීය මරණයට නියම තැන. කොහෙද දැන් ওই ටිබෙට් එක තියෙන්නේ කියනවා ජෝති? හිමාල කඳු මුදුන ගාව. ඇයි ඔය චීන ටිබෙට් වලට ගිහින් ඉන්නේ? ඒක දැන් ඉතින් ඒකගේම තමයි අහන්න ඕනේ. අපි තේකක්වත් බොන්න ඕනේ නේද ජෝති? හොඳටම බඩගිනි. අපේ රජාට කලින් කොමර ටිබෙට් වලට යන්න ඕනේ. තේරුණාද? කිසි දෙයකට බයන්න බෑ. මං ගා තියන එකට පොඩි කැජමැටික් එකක්. ඈ මේ මොකද්ද මේ? මේක හදලා තියෙන්නේ යක්කද රත්තල?
කොන්ජින් කන්චින් චොන්කේ සංගෝ මොනෝද ඔයාවේ කියවන්නේ රජතුමනි කොන්ජින් කොන් කන්ජින් වකන්යෝවා කංගජු කොවජස් ඔන්න පරි කනුව අපේ නෙළුම් කුරන වගේ ඕක තාම හදලිවර නැතුව ඇති නේද ඔය යන්නේ මඩ කන්න ඕනේ චොගේ මොලේ තැතපෝලේ නැකි යනව ඩබලම ඔන්න කවදාවත් එන්නේ නැති වැඩක් කරන්න ඩබලට බෑ කවදාවත් මරු හොඳේ ආ මේ බලන්න මේකට මං ඊතල හයිකලා දින රජා අපුකම ටාං ගලවා දිනවා කීප් එකේ යන් ඉන්න කවුද දුනු විදින්නේ මං ඊතල වලට ගොඩක් ආසයි මං ඔයර කිව්වනේ ඒක පරිසරෙන් අඩිය තියන්න කියලා ආ මොඩේ කොහේ සෝරි හොඳේ පරි වෙලාවත් රජාට ඊතල වැදුන් නැති වුණත් මගේ ඊළඟ ප්ලෑන් එක පුළා රජා ඉවරයක් කරන්න ඒක තමයි ඔන්න බලන්න පයින් ගාලේල වල සලස්ම කොහොමද ඒක ලස්සනයි නේ ඒක නියමයි ඔන්න ඔය විදිහ රජාව මේ කන්දෙන් පල්ලයට වැටුණට පස්සේ ඒකිනුත් ඒක ඉවරයක් උන් නැති වුණොත් අර පල්ලේන රාජ්‍යක කිඹුලු සෙට් එක එකව කාලා දායි උන් නිකන් කිඹුලු නෙවෙයි හිම කිඹුල්ලු හිම කිඹුල්ලු කිව්වා එහෙම සතුට ගන්නෑ මේ කිඹුල්ලු නම් මරේ මරු බැරි වෙලාවත් කොරොන රැට්ටුවා මේ රාජ්‍යක හිම කිඹුලු සෙට් එකත් ඉවරයක් කරොත් මං ගා තියන එකට වෙන ප්ලෑන් එකක් ඒක තමයි අර කන්ද උඩ තියෙන ගල ගල කිව්වනේ අඤ්ඤම් මඤ්ඤම් අනේ මතක් වෙන්නේ නැහැ නම චින්නම් මඤ්ඤම් අඤ්ඤම් කුඤ්ඤම් මඤ්ඤම් අඤ්ඤු කුඤ්ඤම් කඤ්ඤා අඤ්ඤු කුඤ්ඤා මොකද වන්නේ මේ චීනුන්ගේ නම ඔක්කොම එක වගේ මූණුත් එක වගේ මද නම් එම් පේන්නේ යෝටි ඇත්ත කිව්වේ අර වහන ඔයාගේ උගුල් ටික නම් මරේ මරු අපි මගේ ළඟ තියන ඊටත් වඩා හොඳ අදහස අපි කෙලින්ම ගිහලා යහට පාර දෙමු එතකොට ඉතින් රජකම මගේ මොකද කියන්නේ හරිද රජකම ගේන අපිට පස්සේ බලාගන්න බැරි මුලින්ම රජාව විවරයක් කළා දාමු මොකද්ද කිව්වේ මේකනේ මේ රත්තම පොට්ටෙත් එක්ක නොමග යනවා අපි ඒක නොමග යරලා කොහොමරි මේ රජකම පැහැර ගන්න ඕනේ ආ නංගිල කොහමද රජතුම ඔයාට හොඳටම විශ්වාසද? මේක තමයි කෙලපණිම දේ. මේර ටොෆි නේද? ඒක නම් හොඳ අදහසක්. මොකද රජා මේව කන්න හරිම පෙරේතයි. ඒකෙන් පුළුවන් වෙනවා අපිට රජාව අල්ලගන්න. එතකොට අපි ජෝතිට මොකද කරන්නේ? ජෝති? කෑයි වර කන්නක තියෙන ඔයාට බාරයි. මම මෙතන හැංගිලා ජෝතිය ආවට පස්සේ ගේම දෙන්න ඕනි. පොඩක් කොහම ඉන්නේ? මම රජු උනාට පස්සේ කොහමද ජෝතිය ස්වේදේ කොහොන වෙනවනේ? ඒක නිසා එයාව මං කොහොමරි මරන්න නැතුව තියාගන්න ඕනි. අපොයි ජෝති. තාට වංගු වගේ නේ අර කන්ද. හත් අවුරුද්දකින් කාලා නැහැ වගේ මට මාර බඩගින්නකුත් එනවා ජෝති. ඇත්තම. තව වැඩි දුරක් නෑ රජතුමනි. අපිට අර කන්ද දිගේ ගිහිල්ලා උඩටම නගින්න විතරයි තියෙන්නේ. මොකක් කිව්වා? අර කන්දට නගින්න ඕනේ අපි. විකාර කියන්නේ නැතුව ඉන්නවා. කොහේ යන්නත් කලින් මං කන්න ඕනේ බඩ පිරෙන්න. ඔහ් පොඩගින්න. මොනවද මේ යන්නේ? ඇහ් ඔහ් මේ ජෙලි නේද? ජෙලි ටෙඩි බෙයලා. මං හරි තව තියෙනවා තව තියෙනවා ගොඩක් තියෙනවා මො කොළ පාට දෙන්න මොනි පොඩ පාරිසවින් මේ කන්දේ ඔහොම සෙල්ලම් දාන කෙතර හොඳ දෙයක් නෙමෙයි කන්න දෙන කන්න පුළුවන් හරි මම අද දුමනි අපි ආපු වැඩේ කරන්නේ නැද්ද ඕ
हेलो हाय वस्तुए मटेदे इन මේක මරු ක්‍රමයක් බඩ බහින්නත් හොඳයි කන්දත් නගින්න පුළුවන් නිකම් ආව් බඩ පිටු ඇත්තටම ඔයා මොනවද මේ වගේ හිම කන්දක තනි වෙලා කරන්නේ ඔයා නම් හරිම කියුට් ඇත්තමයි මේ අනංගිය හරිම නරකයි අවුරුදු 60 පෙන්නද පස්සේ තමයි යාට මට විදින්න මතක් වුනේ අයියෝ දෙයියනේ මේ රජතුමා කොහෙද අන්තස් දාන උනේ මට රික්වෙස්ට් දාලා තියන්නම් දැන් පොඩි වැඩක් තියෙනවා හයෝ මෙයා මැරෙන්නම යන්නේ මට රජු වුණාට පස්සේ ජෝතිස් වේදී ඕනේ නෑ නිල් පාට මම විතර කල හරියන චිත්‍රයන්ට තරන් යන්න ඕනේ වල කිඹුල්ලට බඩ කීඩි වගේ ඕන්නේ ඔයා කොහෙද ගිහින් ඉති රජතුමනි කර කර ඉන්න වෙලාවක් නෑ අං ගාලේ එනවා අයියෝ අනේ අපලා අයියෝ රජතුමනි ඉස්සංගල අං ගාලේ එනවා දුවන්න ඌ ජෙලි රජතුමනි දුවන්න එක්මන් කරනවා ඒගොල්ල පැන ගන්නයි හදන්නේ අපි කොමෙන් කොමෙන් අර කන්ද මුදුනටම ආව එන ඔහේ උඩට චුට්ටක් විතර සීතලයි වගේ නේද ජොටි ඔය ජොටි සීතලයි ඌලක අල්ලගල්ල මුදකින් රජතුමනි පොයි දෙයනේ මැජික වැඩකොල රජතුමනි තරහ නැතු පොඩ්ඩක් රැවුලා තරිනවද අයියෝ සොරි වෙන්න ඕනේ යමු ඉක්මන් කරලා චිත්‍රානිට මල්වෙදි සඳර්ශනයක් වෙන්න නේද ජන්ජජා එයාගේ මාලිගාවේ සඳුළු තලයට වෙලා එයා බලයි ලස්සනට මල්වෙදි සඳර්ශනය මා බේරගෙන අම්බු මං හිතන්නේ රජදුමනි මං මන්තර බලෙන් මවපු ගිනි ගොඩ හින්දා මේ හිම කණ්ඩ දිය වෙන්නේ යනවට කොහෙද අපි ඉක්මන් කරලා යන් ඒ මේ වගේ ලොකු එක මවා ගත්තら මේ අයිස් ටික ඔක්කොම දිය කරලා දාන්න පුළුවන් නේද ජෝති කොහොමද මගේ අදහස දෙදම රජදුමනි වාට කියන්න නම් ලේසි ඒ උනාද කරන්න ගියම තමයි පොඩ්ඩක් අමාරු දැන් කටවාගෙන ඉන්නකෝ කණ්ඩ පිරිමැද ලන්ඩ මුදුනත මොන සතිය වැහෙන්නේ මනුස්සයාට කියලා දැනන් ලොකු සීතල කෑමක් ලැබෙයි. හින්හන්‍යා හුන්‍යා හින්‍යා හූතා හින්‍යා චූතා හින්‍යා. ඒ ජෝටි වට හුම්පු එම පුළුවන් නේ. ඕ හෙලට මට මොනවද කරන්න වෙන්නේ? ay jyoti jyoti mere 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 ka jyoti aya ay oi ay kare
බේරගන්නවා. බය වෙන්න එපා රජතුමනි. ඔය දෙවුණ දෙක. ඒ බර මොකද්ද? මගේ කන් දෙක දෙපැත්ත දෝකාර දෙන වර නින්ජ පෙන්ගුයිල කෑ ගන්න සද්ද. මොකක් කිව්ව නින්ජ පෙන්ගුයිල කිව්වා? ඒව බොරු. හරි රජතුමනි අපි දැන් දැනට ඇවිල්ලා තින්නේ මෙතන තමයි අර මං කියපු මල්විදි ජීනා ඉන්නේ ඇටි ආන්ට මෙච්චර උඩක මේ මිනිහා මොනවා කරනවද පොඩි කයි ඉඳන් මොයේ ගිනි කෙලි ජීනා ඉන්න කැමති මේ වගේ උස තැන්වල හිමාලයට වඩා උස ජීනාගේ කාඹුලි ජෝති අර බලන්න ඔයලා මක්කට මේ කාගෙන්වත් අවසරයක් නැතුව දකුණු පළාතට ආවේ කොහෙද ළම ගියේ මේ දකුණු කොල්ලන්ට ඕන තැනක ඉන්න පුළුවන් හරියේ ඔබේ සැප මගේ සතුටයි මිත්‍රයා අයියෝ ආ කොහොමද මල්ලි උංග කාලෙකින් අපේ රජතුමාත් වෙලාවකට හිටපු රජතුමා වගේම පොඩි එකේ ඒ කිව්ව මේ ඉන්නේ අපේ ජෝතිනේ මට අඳුර ගන්න බැරි වුණා මගේ මොකක් හරි උදව්වක් ඕනේ මේ අහන මම රජුරුව ඔහෙමට ගෞරව කරන්න ඕනේ අනිවාර්යෙන් දෙන්නම් ගෞරවෙ අයියා මකර ඔබට බය වෙන දෙන්නේ මේ මේ ආයතින් පොඩි කාලේ ඉඳන්ම ඔය වගේ තමයි රජතුමනි මං මේ හැදුවෙලා බය කරන්නේ හිම නෙවෙයි හොනේ තනියම ඉන්න මම මේ වගේ දේවල් කරනවා ආ කොහොමද යාළු හුඟ කාලකට පස්සේනේ අපි හම්බුනේ අන්දමන්ද ඌයා පමනප්පු කමිටියා අවනම්බ කාසියක් වගේ අන්දමන්ද සංගමේ කට්ටියමට අන්දමන්ද කියලා කිව්වේ ඔයාට මතකද අපි ඉස්කෝලේ යන කාරේ කරපු දේවල් අපි ඉස්සර ක්‍රිකට් ගැව්වේ ඒ උනාට මේ කාලේ නම් ක්‍රිකට් ටීචර් හොඳ නෑ නේද දේශපාලනේනේ මොකදනේ මේ බොරු රැවුලක් දාගේ ආ ඔයාට දැන් රැවුලත් වෙනවද ඉස්සර හිම වෙන්නේ නෑනේ මට මතකයි ඉස්සර කිරිමයිලක් විතරයි ඔයගෙ තිබුණේ දැන් ඉනේ ලොකු කොල්ලෙක් නෑනේ ඔයා මට අද වගේ මතකයි ඔයා ප්‍රින්සිපල්ගේ කාමරේට රකින්න දැම්ම අනේ මේ ඔවා කියන්නේ පානේ රජතුමාට මට හරි ලැජ්ජ නෑ මට ඇහුණා රජතුමනේ මෙයාටත් ඕන සතෙක්ගේ ස්වරූපයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මට ඕන සතෙක් විතර වෙනස් වෙන පුළුවන් කුකුලේ බවුලේ ඕන්න මෙලුවේ ඕන්නදි මේ වගේ තල්මහෙක් මට ඕන්න පුළුවන් ඔයවත් ජීවිත කාඩම තල්මහෙක් වගේ කරන්න මොකද කියන්නේ තව ඕන්න මට පුළුවන් වාට නුමිලේ ඇඩ්වයිස් දෙන්න නුමිලේ බත් කවන්න ඕන්නන් ඉදී තුපැදු සම්පත් උනත් දෙන්න ඇත්තටම කිව්වොත් මල්වෙඩි සඳර්ශනේ ආ මල්වෙඩි සඳර්ශනේ දපෝක පොඩි දෙයක් නේ මං ඔයාට උග කරලා දෙන්න එහෙනම් ඉතින් යමුකෝනේ ඉංගම නගින්නතු අර කැටපෝලේ කියලා උරට විදගත්තා නම් ඉවරයිනේ මං කිව්වට කලින් පණ්ඩිතේනි ඉතින් අපි ඔයගේ ක්‍රමේ try කරලා බැලුවනේ ඒක හරියන්නේ නැහැ දැන් මගේ ක්‍රමේට යන්න මේ ක්‍රමේට ගියොත් ඉතින් වෙන්නේ හොම්බදලාගෙන තමයි ඔයාලව සාදරයෙන් පිළිගන්නව මගේ කාමරේට ඔයාලා গিදර කියලා හිතන් ඉන්න ඔයනම් මාද වැඩිකාරි තමයි දස් වාරයක් ස්තුති මේ ප්ලේස් එක මට හදලා දුන්නේ මගේ තාත්තා අනික මේ අන්දමන්දත් මට ගොඩක් උදව් කළා මට මතක් වෙනවා මම තමයි ඒ කාලේ හැමදාම පන්තියේ පළවෙනිය වුණේ ඕ ඔය ඉස්කෝලේ කාලේදී එහෙම වැඩ්ඩෙක්ලු නේද අන්දමන්ද තාමත් ඉතින් හොඳ වැඩ්ඩෙක් තමයි ඔහේ මට හංගන්න නැතුව කියන්න ඕනේ මොනවද සිද්ධ වුණේ ඔහෙලා මායා පන්තියේ වැඩ කරන කාලේදී කියලා අනේ ඔයා තාමත් මේක පරිස්සමට තියන් ඉන්නව නේද? ඔක පරණ එක නෙවෙයි ජෝති. ඔක තමයි අලුතෙන්ම ආපු බ්‍රෑන්ඩ් එක. මොඩල් නම්බර 2020. ඒ යුවේ මොනවද කරන්නේ? ඒ මොඩිය ඔක අල්ලන්න එපා. කිව්වා මොඩයට. චීන පටක් ඔහෙට රජකම හම්බෙන්නේ නැහැ. මට තමයි රජකම හම්බෙන්නේ. ඒක හිතේ තියාගෙන වැඩ කරොත් හොඳයි. අන්දමන්ද මේ බලන්න මෙන්න මේ විදියට තමයි රත්තුමාට ඕන කරන ගිනි කෙලි හදන්නේ මන් දෙන්නම් වැඩි ඔහෝ ඇත්තද අර ෂෝක් කනේ මං හරි ආසයි මල් වෙඩි වලට ඔයා දෙන්න අපිට පාට පාටට ලොකුවට පිපිරෙන මල් වෙඩි හරිද හරි මිනිස්සු මං හදලා දෙන්න පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකො මෙන්න මේකෙන් හරියට මාත්‍රාවට දාන්න ඕනේ නැත්තම් වැඩේ අවුල් හරිය වයලෙදී වහොද්ද සද්දෙන්න ඕනේ ඩෝන් 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 කල් පිපිරෙන්න ඕනේ ඒ විතරක් නෙවෙයි විශිල් පාරක් වැදිලා යන්න ලස්සන මල්වෙඩි තියෙන්න ඕනේ හරිද ඔයාට මං කියන්නේ ඔයා දන්නවනේ වැඩි වෙන්න ඕනේ හැටි අපි චිත්තාරි හරි වාසයි පාට පාට දිලිසෙන කුපුරන මල්වෙඩි වලට ඔයාට පුළුවන් නේ තට්ටම් කර පොඩ්ඩක් කටවන් ඉන්නවා මම මේක හදනකම් සද්ද නැතුව
මේ කරනවා නම් කරන්න ඕනේ ලොකු සංයමයක් හිතේ තියාගෙන නැත්තම් හැමදේම ඉවරයි ඔයා පොඩ්ඩක් එළියට ගිහිල්ලා සිදී නරඹල ආව නම් හොඳයි වගේ මොකක් මම රජතුමා ඔහේ කොහමද මට එළියට යන්න කියන්නේ මම මේක ඇතුලේ ඉන්නවා මට කාලා මේ ජෝටි මට කියනවද මාව මේ ගැට ගහලා තියෙන එක ඕගොල්ලන්ගේ මැජික් එකට අත්‍යවශ්‍යම දෙයක්ද කියලා ඔහොම මේ වැඩ කරද්දි ගොඩක් අවධානයෙන් කරන්න ඕන ඔයා එකද වදය ඕන එක මොනවා හරි දෙයක් කරලා චිත්‍රානිව සතුටු වෙන විදිහට මල්වෙඩි ටිකක් හදලා දෙනවා කො එච්චරයි මම මේ ඔහෙගේ ක්‍රමයේ අන්තිම පාට හොඳට try කරලා බලන්න මේක හරි නැද්ද මම ඔහෙගෙන බලා ගන්න කිසිත් දෙයක් කර බෑ නේද මම මේක බලා ගන්න හා උන්නේ නම් මගේ වැඩි හරි වැඩි වයිසා ඇද හැලෙනා මිය නොවන ප්‍රේමිත මගේ මේක කරද්දි පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩාක් පරිස්සමෙන්. හා 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 හැටියන්ට හැටියන්ට. මං හොයිට කිව්වේ ගොඩ කරදර නැහැ කියලා. විතා බොඩි වැඩයි කරගන්න තියෙන්නේ යනකොට මේව පරිස්සමෙන් අරන් යන්න ඕනේ හොඳේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතුනොත් ආයි මාව හොයාගෙන මේ පැත්තේ නම් ඉන්න එපා ඔයා කද බුඩ වලට ගොඩක් ස්තුතියි මල්ලියේ ඔයා දන්නවනේ මං ඔයාට නොකරුණු දව්වක් නැහැ කියලා අන්ද බන්ද ජෝති විකාර කර කර ඉන්න වෙලාවක් නැහැ පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ මල්වෙඩි සඳහසනේ පවත්වන්න චිත්‍රායිට මේ රජාණන් කියන දෙයක් අහන්න නැහැ වගේ හරි මං ඒක බලා ගන්න එක්මා කරනවා ජෝති මේ හිතරට මේව පෙඟුණොත් පත් වෙන්නේ නැති වෙයි පරිස්සමෙන් ගින් ඉන්න මගේ මිත්‍රයා එහෙනම් මල්ලියේ අපි ගින් ඉන්න පරිස්සමින් යාලු සුබ ගමන් අන්ද මන්ද මගේ මිත්‍රයා හැබැයි ඔයා මේ වගේ රජිට වහල්කම් කරන එක ගැන නම් මට ගොඩාක් දුකයි ඔන්නේ ඉතින් අපි යනවා අපේ කොරන්ටයින් රාජධානියට මල්වැඩි ටිකක් අරගෙන. ජෝති අපිව බය කරා ඇහි අඳුරු බලවේග තියනවා කියලා හැබැයි එකක්වත් තිබ්බේ නැහැ. තාම ඉතින් අපි මෙහෙනේ ඉන්නේ. අයියා! හපෝයි දෙයලේ. ඔකට තමයි කියන්නේ කට පරිස්සම් කරගන්න කියලා රජතුමනි. ආ මින්න පොඩ මම පස්සෙන් බලන ගිනි කෝර. කිසි දෙයක් පේන්නේ නැහැ. කොහොමද ගිනි පෙට්ටි? ඔව්. ඕ. රජතුමනි ඔබ නම් කරන්න එපා. ඔබ 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 ඔය මල්වැඩි අරගෙන තව